ආයුබෝවන් අදත් ඔයගොල්ලෝ මගේ channel එකට මම ඔබ ආදරෙන් පිළිගන්නවා. මොන මම අද ඔයගලන්ට කියලා දෙන්න හදන්නේ ලොකු කුඩා කවුරුත් ආස කරන පැණියාප්ප. අපි බලමු කොහොමද මේ පැණියාප්ප හදන්නේ කියලා. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය කියලා. ඇත්තරම මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය කියන්නේ හරිම ලේසි කාටත් හදන්න පුළුවන්. හැබැයි මේ මුල් අදියර සාමාන්‍ය ආප්ප හදන විදියටමයි අවශ්‍ය වෙන්නේ. පසුව තමයි අපිට පැණි දාන්න වෙන්නේ. තියෙන අපි බලමු මොනවද ඒකට අවශ්‍ය කියලා. ඇත්තර මුලින්ම අපිට අවශ්‍ය වෙන්නේ මේ හාල් පිටි. මෙතන හාල් පිටි තියෙනවා ග්‍රෑම් 500ක්. ඉතින් මෙතනදී ගොඩක් ප්‍රශ්නයක් තියෙන හැමෝටම මේ හාල් පිටි ගැන මේක ඇවිල්ලා මේ වෙට් එක නෙවෙයි මේක ඩ්‍රයි එක. සමහර බලන්නේ ඇති ශ්‍රී ලංකාව වගේ රටවල තියෙනවා සමහර මේ තෙතමනේ තියෙන හාල් පිටි. එහෙම නෙවෙයි මේක ඇවිල්ලා සුපර් මාකට් වල තියෙන මේ වේලිච්ච හාල් පිටි එක. මේ ගොඩක් මේ ෆයින්. මේක හරි ෆයින්. ඉතින් ඒක තමයි අපි ගන්න. ඉතින් මේකට අපි පාවිච්චි කරනවා මේකට ඊස්ට් ඩ්‍රයි ඊස්ට් එක ටීස්පූන් එකක්. මම ඒක මේක දානවා. මේකට. ඒ දාලා මේ විතර පොඩ්ඩක් කවලම් කරගෙන අපි දැන් මේක මේ ඊස්ට් එක අපි අනා ගන්න ඕනේ රස්නේ වතුරේ. රස්නේ වතුර කිව්වහම අත දාන්න පුළුවන් රස්නේ වතුරක් වෙන්න ඕන. සීතල වතුර නෙවෙයි. එතකොට මේක උෂ්ණත්වය අංශක 30-35 අතර ප්‍රමාණයක් තමයි මේක තියෙන්නේ. මේ ඔයගොල්ලෝ දැනගන්න තරම් සමහර අයට ඒත් ප්‍රශ්නයක් තියෙනවා. මේ වල වතුර වල කොච්චර ටෙම්පරේචර් එකද අත දාන්න පුළුවන් සාමාන්‍ය වතුර. ඒක අවශ්‍ය වෙන්නේ මේ ඊස්ට් එක අපිට ඕන වෙනවා. මේක මේ පිපෙන්න අවශ්‍ය කරන එයාට අවශ්‍ය මේ හරි ටෙම්පරේචර් එක ගන්න දෙන්න. ඉතින් අපි මේ විදිහට අනාගමු. වතුර වැඩි කරගන්න එපා. පොඩ්ඩ පොඩ්ඩ මේක ඉකති කරගෙන මේක මෝලියක් වගේ හදාගන්න. ඔයගලට මීට කලින් මම ආප රෙසිපි කරලා තියෙනවා. ඒකේ තියෙන මේ විදිහට මේ අනන විදිය ඔයගල බලා ගන්න පුළුවන්. මේ මුල් අදියර ඇවිල්ලා සාමාන්‍යයෙන් ආප මේ ඩෝ එක හදාගන්න විදියම තමයි. දැන් ඔයගල තේරෙන මේ විදිහට අනා ගන්න මේ ආකාරයෙන් මේක මතක අතේ ඇලෙන්නේ තියෙන විදිහට මේක අනා ගන්න. මේ මෝලියක් ප්‍රිය අනාගත්ත. දැන් ඔබට පේනවා ඇති. වතුර වැඩිත් නැහැ. ඔයාලා පේනවද? වතුර වැඩි නැහැ. මේ විදිහට අනා ගන්න. අනලිවලා මේක හරියට පෑ 6ක් හෝ පෑ 6කට වැඩි ප්‍රමාණයක් මේක උණුසුම්, ඒ කියන්නේ හරි වෝම් එකට උණුසුම් එක නේ. මේක හොඳට ක්ලීන් රැප් එකකින් වහලා මේක තියන්න පිපෙන්න. ඒ පිපුණාන් පස්සේ ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේක මේ ක්‍රැක් වෙලා වගේ මේ ක්‍රැක් වෙලා තියෙනවා. එන අපි බක් මේක මේක වහලා අපි තියමු පෑ 6ක් හෝ 6කට වැඩි ප්‍රමාණයක්. මේ අර ආප මිශ්‍රණය මේ මෝලිය දැන් අපි මේ විදිහට පිපිලා තියෙනවා. ඔයාලා පේන ඇති මේ ක්‍රැක් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තමයි මේක පිපෙන්න තියෙන්නේ. ඉතින් දැන් අපි මේ විදිහට මේකට අවශ්‍ය දැන් අමුද්‍රව්‍ය ටිකක් තියෙනවා. අපි ඒක බලමු මොනවද ඕනේ කියලා. අපිට ඉස්සෙල්ලම ඕනේ මේකට පැණි. ඉතින් ඔයගලන්ට මේ තියෙනවා මේ කඩෙන් ගත්ත මේ පැණි එක. ඊළඟට පොල් කිරි තියෙනවා. ලුණු තියෙනවා. ඊළඟට මේ බ්‍රවුන් සුගර් එක තියෙනවා. අපිට තව අපේ රසක මේ එන්ඩර් හැවැඩි කරගන්න. ඒක මේකෙන් පාච්චි කරන්න නේද? දැන් අපි එන මේකට මිස් කරගන්න. ඔයගලට වැදගත් එකක් තියෙනවා මේ පැණියාප්ප හදද්දි. ඒ පැණියාප්ප වලට වැඩිපුරම එකතු කරන්න ඕනේ පැණි. ඔයගල මම තියාගන්න මම මේකෙන් එකක් මේ පොල් කිරි කොහොම ස්වල්පයයි ඒක එකතු කරන්නේ. මේක නිසා වැඩි 75ක් පමණ පැණි තමයි දාන්න. ඉතින් මේ දැමීමෙන් එයා මේ පැණි ආප්ප හැදුවන් පස්සේ ඒ පාට එන්න ඕනේ. පැණි වල පාට ඔයර මම හැදුවා ඔකට මම පෙන්නන්නම් ඒ විදිහට එන්න ඕනේ. ඉතින් එතකොට ඔයගොල්ලෝ ගොඩක් පොල් කිරි දැම්මොත් වෙන්නේ සුදු පාට හුරු වෙනවා පැණි ආප්ප. ඉතින් පැණි ආප්ප තියෙන්න ඕනේ පැණි පාටට. ඉතින් ඒ විදිහට තමයි එන්න ඕනේ. ඉතින් ඒක නිසා මම තියාගන්න වැඩිපුර අපි දාන්නේ පැණි. ඉතින් සමහර අයට පුළුවන් ඕන නම් පැණි ටික මුනු කරලත් හදාගන්න පුළුවන්. ඉතින් මේකයි ඉල්ල කඩේ පැණි විතර දාගන්න පුළුවන්. ඒ නිසා මතක තියාගන්න මම මේ විශේෂ සඳහන් කිරීමක් කරන්නේ පොල් කිරි වැඩියෙන් දාන්න අපි ඉස්සෙල්ලා පැණි දාගන්න. දාලා ඊට පස්සේ පොල් කිරි ටිකක් අපි එකතු කරමු. එහෙනම් අපි එහෙනම් හදමු මේ විදිහට. ටිකක් මුලින්ම මම එකතු කරනවා ටීස්පූන් එකක් මේ ලුණු ටීස්පූන් එකක්. ඊළඟට මම මේ පැණි ටික මේ වැදගත් මේ පැණි ආප්පුවට පැණි ඕනේ. ඉතින් මම මේ විදිහට මේ එකතු කරනවා පැණි. මේ වගේ පැණි ටිකක් වැඩිපුර දාන්න. ඉතින් මගෙන් අහන්න එපා කොච්චර ප්‍රමාණයද කියලා. මේ මිශ්‍රණයට අවශ්‍ය ප්‍රමාණය තමයි
පැණි දාන්න ඕනේ. මතක තියාගන්න මේකට මේ ගොඩාක් වතුර ගතිය කරගන්නත් එපා. එතකොට අපිට හදන්න බැරි වෙනවා. මේ විදිහට දාන්න. ඊළඟට මම පොඩ්ඩක් එකතු කරනවා පොල් කිරි. පොල් කිරි වල පෙන්නේ අඩු කෝප්පයක් තියෙන්නේ. මයිකෙන් බායක් විතරයි. එකතු කරන්නේ එකට. කොහොම එකතු කරන්නේ කියලා නියක් නේ. ඊට පස්සේ අපි මේක ඉස්සෙල්ලා අපි කවලම් කරලා බලමු කොහොමද ඔච්චර මිශ්‍රණය තව ඕනද කියලා බලමු. ඉතින් ඔයගලට මේ වෙලාවේ මේක එකතු කරන්න පුළුවන් පොඩ්ඩක් එන්සල් කරලා තලලා දාන්න පුළුවන්. එතකොට ඒකේ පොඩි වෙනසක් තියෙනවා. මේක මේ විදිහට නම් තව මට පෙන්න ඕන. අපි පෙන් ටිකක් මන් දාගන්න. මේ විදිහට අපි තව පෙන් ටිකක් දාන්න. තව මන් සීනි දැම්මේ නෑ. මන් සීනි දානවා. පෙන් ටික කොහොම දාන්න. ඉතින් පෙන් ප්‍රමාණය ඔයා බලන්න කොච්චර වොන්ද කියලා ඒ විදිහට දානවා. උපදී කහරිට අපිට මට මෙෂර්මන්ට් කියන්න බෑ. මෙෂර්මන්ට් කිව්වහම ඔයගොල්ලෝ බලන්නේ අයියෝ ඒ ගන්නට ඕන. ඊට පස්සේ ඒකේ පොඩ්ඩක් එහෙනම් වුණා තව ප්‍රශ්නයක්. ඒ නිසා ඒක ගන්න. ඉතින් මම හිතන්නේ මේ තවත් පොල් කිරි අවශ්‍ය වෙන්නේ. පොල් කිරි බොහොම පොඩ්ඩක් අවශ්‍ය වුණේ. මම ඒකට දැන් මම මේකට දාගන්නවා. මේ ඔය පේන තියෙන සීනි එක මේ සීනි වලින් හැඳි තුනක් විතර අපි දාගන්නවා. මේක ටීස්පූන් එක. දාලා අපි මේ විතර එමත් කවලම් කරලා බලන්න ඕනේ එකේ පෙන්ට්‍රා හයිපිද කියලා. ඉතින් ඔන්න මම බලන්න. දැන් පාට එහෙම ඇවිල්ලා තියෙනවා. මේක දැන් අපි පෑ දෙකක් විතර තියෙන හොඳට වහලා මේක පිපෙන්න. ඉතින් අර ගොඩක් මම අර කලින් කියන වගේම තමයි උෂ්ණ අධික පැටි වලින් ණයට මතක තියාගන්න මේක පරිස්සම් වෙන්න ගොඩක් ලස්සන ඉක්මනට පිපෙන්න ගනීවි. නැත්තම් සීතල රටවල් ඉන්න අය මේක බලන අය ඉන්නවනම් ඒ අය සමහරට පෑ දෙකක් හෝ පෑ දෙකකට වැඩි වෙන්නත් පුළුවන් මේක පිපෙන්න. ඉතින් ඒක පිපිලද කියලා හොඳට බලා ගන්න ඕනේ. මම ඒක පෙන්නන්නම් ඔයගොල්ලන්ට ඊළඟ ඉතින් කොහොමද ඒක පිපිලද කියලා බලා ගන්න. මම ඉස්සෙල්ලා හැබැයි මම සීනි පොඩ්ඩක් බැලුවා. සීනි රහ ඇති සමහරලාට වා එක හප්පයක් දාලා බලන්න පුළුවන් සීනි මදි නම් සීනි මේකට දැන් එකතු කරගන්න පුළුවන්. මතක තියාගන්න මේකට දැන් අයිමත් පැණි නම් දාන්න යන්න එපා. පොද පැණි දාන්නේ ගියොත් මේක දියාරු වෙනවා. දියාරු මේක හරි හරි ට්‍රිකි මේක. මොකද ඔයගොල්ලෝ කිරි රහ මදි කිරි දාලා නෙවුණොත් මේක තමයි දියාරු වෙන්න පුළුවන්. ඒක නිසා මතක තියාගන්න මේ ගාන තියා මේ ගාන මේ පදම තමයි තියෙන්නේ. තේරුණ? මේක අපි නම් මම මේක පිපෙන්න පෑ දෙකක් හෝ දෙකකට වැඩි ප්‍රමාණයක් තියලා වහලට මන් තියන්න. බලමු ඊළඟට කොහොමද ඒක හදාගන්නේ කියලා. දැන් ඔයගොල්ලෝ පෙන්න ඇති මේ මම අර පෑ දෙකකට කලින් තියාගත්ත මේ අනලා තියපු මිශ්‍රණය. දැන් ඔයාලා පේන ඇති මේ බලන්න මේ හොඳට පොඩි මේ බිබුල් බිබුල් තියෙනවා. ඒ කියන්නේ සුදු. ඉතින් බලා ගන්න පුළුවන් පිටිලක් තියෙනවා. ඉතින් මේක දැන් මේක රෙදි අපිට තනිය අප්පයක් හදා ගන්න පුළුවන්. දැන් මේ මිශ්‍රණය බලන්න මේක. මේක ගොඩක්ම තුනි කරන්නෙත් නැහැ. පොඩ්ඩක් ගණ ගතිය තියෙන්න ඕන. මොකද පැණි ආප්පේ කන්න පුළුවන් වෙන ප්‍රමාණය ටිකක් ගන්නත් තියෙන්නත් ඕන. මම ඒක පෙන්නනම් ආප්පයක් අක්කෙනිය ආප්පයක් හදලා. එහෙනම් අපි හදමු එන්නේ ආප්පය. ඉතින් මුලින්ම අපි ආප්පයක් ගන්න කලින් මේ විදිහට අපිට මේ තාක්ෂිය යාන්ත්‍රණික රස පත් කරගන්න ඕනේ. ඊට කලින් අපිට අවශ්‍ය කරන කීපයක් තියෙනවා. මතක තියාගන්න ඔයිල් ඕනේ. ඉතින් මේ කැල කැනල ඔයිල් එක. ඉතින් එක පාවිච්චි කරන්න පුළුවන් කැනල ඔයිල් ස්ප්‍රේ කරගන්න. ඊළඟට මේ වගේ මේ රෙදි වලින් හදාගත්ත පොඩියට මේක තියන්න ඕනේ. මොකද මේ තෙල් ටික අපිට ස්ප්‍රේ කරන් පස්සේ මේක පිහිද ගන්න. ඒත් එක්කම අපිට පොඩි බටර් නයිෆ් එකක් හරි යම් කිසි තලයක් අවශ්‍ය වෙනවා. මොකද අපි කලවල ගන්න. එහෙනම් අපි මේ විදිහට දාමු. මුලින්ම ඉස්සෙල්ලා යාගි තෙල් පොඩ්ඩක් ස්ප්‍රේ කරගන්න. ඒ කරගද්දි බලන්න මේක කොහොමද මේක ප්‍රශ්නයක්ද කියලා. ප්‍රශ්න නැති. මම යාගි වැඩිපුර තියෙන තෙල් ටික මම මේ විදිහට එකෙන් පීදන්න. පීදලා මෙන්න මේ වගේ ප්‍රමාණය මිශ්‍රණය මේ වගේ ප්‍රමාණයක් අපි මේකට දාන්න. පීදාලා මේක මෙහෙම මිශ්‍රණය ඉතින් මැදට ඉතුරු ටික එන්න. කියලා මේ විතර වහලා තියන්න.
දැන් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති මේ ගින්දර ගින්දර හරි වැදගත් වෙනවා අපහදාදී මේ ගින්දර පාලනය කරන්නේ මේක වැඩිම ගින්දර දාන්නෙත් නෑ මම අඩු කළත් නෑ ඒක මධ්‍යස්ථම ප්‍රමාණය තමයි මේ ගින්දර තියෙන්නේ ඒක නිසා මේ ඔයගොල්ලෝ මතක තියාගන්න මේ විදිහට මේ ආප්පක් හදද්දී ගින්දර හරියටම පාලනය කරගන්න ඕනේ අපි බලමු කොහොමද කියලා මේක හොඳ මේක ආප්පි බලන් හදීගෙන ඉන්නේ එතකොට ඔයගොල්ලෝ කරන්න තියෙන්නේ මේ වගේ තලයක් අරගෙන මේක නේද මේක නවා ගන්න ඕනේ මෙන්න මෙහෙම නවලා හරියටම නවලා ඊට පස්සේ මේක මෙතනින් අපි එලියට ගන්න ඕනේ එන්න නැත්තම් පොඩ්ඩක් ඇදලා ගන්න ඕනේ ඊට මෙන්න මේ ඔය දේ නැතිද ඉතින් මේක හොඳට කුක් කරලා තියෙන්නේ අපි වගේ කීපයක් හදාගන්න මතකයන් මේක හැන්දි ප්‍රමාණය අනුව තමයි මේක වෙනස් වෙන්නේ දැන් මගේ හැන්දි නම් මෙන්න මේ වගේ ප්‍රමාණයක් හොඳට මේක අරගෙන මේ වගේ දාමු ආව විදිහට ඉතින් ඔයත් රවුම්කට ගන්න පෙරේ ලස්සනට පිපිලා හොඳට තියෙනවා මේ ආපේ මේක හොඳට බලන්න ඔන්න මම අද ඔයගලට පැණි ආප හැදුවා ඉතින් ඔයගොල්ලෝ දකින්න ඇති කොච්චර ලේසිද කියලා. එච්චර අමාරු නැහැ. ඔයගලට ආප හදන්න පුළුවන් නම් මේකත් මේ විදිහට හදන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න මේක හොඳට මේ පාට ගන්න ඕනේ. හරි වැදගත් මේක කලර් එකත්. මොකද සමහර අය මම දැකලා තියෙනවා පැණි ආප සමහරලාට මේ පාට එන්නේ නැහැ. නිකන් සුදු පාට පුරුයි. එතකොට ඒක අර ඔයගොල්ලෝ දැකීමෙන් ආසාවක් ඇති වෙන විදිහට මේ වගේ පාට නයි ක්‍රිස්පි ගතියට ආපේ මේ හරි හදාගන්න පැණි ආපේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලගේ රස අනුව පැන් රස අනුව ඒක සීනි වලින් අඩු වැඩි කරගන්න පුළුවන්. ඉතින් පැණි දියරක් නිසා ගොඩක් පැණි දාගන්න යන්න එපා. මම මේක දෙන හොඳ පොයින්ට් එකක් ඔයගලන්ට. සමහර අය පැණි තව වක් කරන්න දීලා මේක දියාරු වෙනවා. ඊළඟට තව ප්‍රශ්නයක් තියෙනවා ඔයගොල්ලෝ ආප හදපු මිශ්‍රණයටම පැණි ආප හදන්න ඕනේ කියලා ඒකට පැණි දාන්න යන්න එපා. මොකද ගොඩක් ඔය ප්‍රශ්නය තමයි ගොඩක් අයට තියෙනවා. මේ ආපහදලි වුණාම අපි මේකෙන් පැණි ආපහදමු කියලා ඔයගොල්ලෝ එකට පැණි දාන්න යනවා. පැණි දාලා දියාරු කරන්න කියලා වැඩි කවදාවත් ඒක පැණි ආපහදන්න බෑ. ඔයගොල්ලෝ අද දන්න දැන් කොහොමද ඔයගොල්ලෝ හරියටම මේ පැණි ආපයක් හදන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ යමක් මේ අද වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මෙවැනිම ලස්සන තවත් හොඳ වීඩියෝ එකක් හම්බෙන තුරු ඔබට සුබ දවසක්. ආයුබෝවන්.